නිවන හොයාගෙන හොයාගෙන යනවා නේද? රාත්‍රි එක්ලමට කියලා වැදලා අඬාගෙන අඬ ස්වාමිනේ නිවන කියන්නේ මොනවද මොන එක කියන්නේ කොහොමද? එහෙම එකක් නැහැ නේ. නිවිච්ච කාට නිවන දැනෙන්නේ නැහැ. ඇවිලිච්ච කාටද නිවන දැනෙන්නේ? අදිසි අද රා වෙනකොට රාත්‍රි නේ මොකද ඒ තියෙන්නේ? නිවන් කුලප්පුවා. යර්ථ නිවන් කුලප්පුවා. අර එක එක කුලප්පු තියෙන මිනිස්සු නිවන් කුලප්පුවා තියෙන්නේ. නිවුණු ඇත්තාට නිවන් කුලප්පුවක් නැහැ. ඒ නිසා යා නිවීම සොයන්නේ නැහැ. නිවීමේ අවශ්‍යතාවයකුත් යක් නැහැ. නිවීම දන්නේත් නැහැ. නිවීම කියන්නේ නැද්ද? හැබැයි යා නිවිලා. ඒ නිසාලු රාතන් වහන්සේලා ගොඩක් මම රාත් කියලා කියන්නේ නැත්තේ ඇයි? එම කියන්නේ යා දන්නේ නැහනේ කොහොමද නිවුනේ කියලා. කියන කට්ටිය දන්නේ නැල්ලු. දන්න කට්ටිය කියන්නේ නැල්ලු. පැහැදිලි නේද? මම රාතේකට තේරෙනේවද කියන්නේ? එහෙමද? රාතේකට තේරෙන්නේ මොනවද? රාතේකට මොනවද තේරෙන්නේ? තේරෙන්නේ නැති හැමදේම තේරෙන්නේ නෑ. රාතේකට තේරෙන එකක් තියෙනවලු. ඇයි දන්නේ මෙයා මෙච්චර මාන්තිලා කෑගාගෙන මට මේවා කියන්නේ? අන්න ඒක තේරෙනවලු. මේ දේවල් මොනවද කියන එක තේරෙන්නේ නෑ. බුදුමද බුදුහාමුදුරු දින රෑ වෙනකමට මා අයියන් ගාම්භීරව කියන පකුරු යන්න කතා කරන ඇයි දන්නේ? භාග්‍යතුත් සාරිපුත්ත ඇති ඒක රාත් වෙලා පව් දෙවනි පාර රාත්‍රියේ කියන්නේ පැටි. එතකොටලු කට්ටිය දන්නේ අර ගී මිනිස්සු රාත් වෙලා මේ වෙනකොට රාතේකට තේරෙන්නේ ඇයි දන්නේ? මේගොල්ලෝ මෙච්චර මාන්ත වෙන්නේ පව් මෙච්චර වචන විඳන් කළ පුදුමාකාර වේතක් නේ දරන්නේ. ගාම්භීර දත්මිටි කාගෙන සමහර ඒවා කියන ඇයි දන්නේ? ආවේග සිල්ව මේක කියන්නේ ඒකලු තේරෙන්නේ යාට කියන කාරණාව තේරෙන්නේ නැහැ. කියන කාරණා තේරෙනවා නෑ. එයා රාතෙක් නෙමෙයි. එයාගේ කෙලෙස් තරකද? අර අඩුව මගේ තියෙනවනේ පුතේ. විහිකත් මං කළා නේ කාලේ. ඔරෙන් අඹ කඩ මම කැඩුවනේ අඹ. ඔරෙන් මම නික හරියටම මං ගැනමයි කියන්නේ. එහෙම කියන ඔක්කොම තේරෙනලේ කවුද? රාත් නෝන කෙනා. රාත කල්පනා කරන පව් මේ කොයිද තියෙන අඹ ගෙඩිය පටන් පව් මේ මනුස්සයා. ඇයිදන්නේ මේ උඩපනපන කෑ ගන්න? ඒකළු තේරෙන්නේ යාට අර කියන කාරණාවල මොකක්ද නැයි? ඒක තේරෙන්නේ කෙලෙස් තියෙන්න ඕනේ. මේක සද්ධර්මයක් කියලා යමෙක් ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඒ උත්තමයා කවුද? පුදුජනයා. රාතේකට ඒක සද්ධර්මයක් වශයෙන් දැනෙන්න. සද්ධර්මය කියන්නේ මොකද්ද? නිවීමේ පණිවිඩය. නිවුණ කෙනාට නිවීමේ පණිවිඩයක් අවශ්‍ය නැත්නම් ඒ නිවීම ඇත්තට නිවීමක් අවශ්‍ය නැත්නම් ඒක දාම් පණිවිඩයක්ද නේ? එයාට සාමාන්‍ය වචන ටිකක්. යාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ පව් පුදුම වේසක් නේදරන්. මේ චතුරාර්ය සත්‍ය ගැන මේ ගාම්භීර දේශනාවක්. අතරපත් දිනේ රාත් වෙලා 25 කට සෝවාන් වෙලා රාතා බලන්න කතා කරන එකකුත් දැනෙන්නේ. ඒ පණිවිඩය දැනෙන්නේ නැල්ලු. මොකද්ද කියන්නේ මොකටද තියෙන්නේ? මම කියන දේ ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ නෙමේ. ඒක තේරුම් ගන්න ඔබ වහන්සේට ප්‍රඥාවක් නැති. තේරෙන්නේ නැතිකමයි තේරුම් යන්නේ නැතිකමයි දෙකක්. තේරුම් ගන්න නැහැ කියලා කියන්නේ තේරුම් ගන්න නැහැ කියලා කියන්නේ ඒක වෙන ප්‍රශ්නයක්. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක තව ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකක්. උත්තරේ එකයි. එතන කෙනෙක් ඉන්නව මෙතන කෙනෙක් නැහැ. එතන කෙනෙක් ඉන්නවා ප්‍රඥාව නැහැ ඒ නිසා යාට තේරෙන්නේ නැහැ. මෙතන එක්කෙනෙක් නැහැ ඒ නිසා යා තේරුම් ගන්න නැහැ. කයිද? මම කිව්වා නේද මීටරේ පොඩ්ඩ කර රේඩියෝ කතාව මම ඉස්සෙල්ලම කිව්වා මම 100 ටික මීටර වැඩි කරගන්න. එතකොට තමයි ඒව ආවෙන්නේ. වැඩි කරගත්තාම වොලියුම් එක 100යි කියලා කියනවා. ඇතුලේ පොඩි නූලක් තියෙනවා. ඒ නූලෙන් තමයි 100ෙන් ඉනවතිනේ. නූල පන්නලා 203ක් මේක කරපන්න පුළුවන්. වොලියුම් එක 500ට පරගන්න IC එක පුපුරන ප්‍රශ්නේ නැහැ. වොලියුම් එක 200ට තියෙනවා. රාතේගේ 100ට සීමාවක් තියෙන්න බෑ. සීමාවක් තියෙනවා නේද? එයා රාත් වෙලා නැහැ. පුදුජන කෙනාට සීමාවක් තියෙනවා. එහෙනම් අසීමාව දක්වා මේක වැඩි කරන්න පුළුවන්. රාත්‍රිගේ සීය වැඩි කර. රාතමාන් තව ටික 100ෙන් ඉන්න. තව කොච්චරක් ඉන්නද? ස්වාමිනේ මෙච්චර දෙනම් තව ටිකක් මෙච්චරක් ඉන්න. එහෙම කියන්න බෑ. රාත්‍රිගේ සීමාවට සීමාවක් නැහැ. රාත්‍රිගේ සීමාවට රාත් සීමාවට සීමාවක් නැහැ. රාත්‍රිගේ සීය මනින්නම් බෑ. ඒකට මිම්මක් නැහැ. සීමාවක් නැහැ. හැබැයි පුදුජන කෙනාට සීමාවක් තියෙනවා. එයාගේ සතියට සීමාව තියෙන නිසා ඒක මනින්න පුළුවන්. සෝතාපන්න කෙනා සෝතාපන්න ඵලයට වඩා ඥානයක් තියෙනවා නම් එයාට සකෘදාගාමි වෙන්න කොච්චර වෙලාවක්ද? විනාඩි දෙකක් තුනක් යන්නේ. ඉක්මන සකෘදාගාමි. ඇයි? ඒ සීය වැඩි. සතියෙන් තමයි මේ ලෝකේ හැමදේම නිදාස් වෙන්නේ. අසීයෙන් තමයි මේ ලෝකේ හැමදේම අසු වෙන්නේ.
අසීය නිසා පැවත්මකුත් සීය නිසා නිදාසීමකුත් තියෙනවා. මිත්‍යාව සම්මාව පරිවර්දි වැටුණාද? මේ කතා කරපු ටික උනාසකින් ගිල්ලලා නැවත ශ්‍රවණය කරලා බලන්න. ඔබ වහන්සේගේ නිවීමේ පණිවිඩය මම කිව්වා. මේ දවස්වල මොකද්ද මම ඔබ වහන්සේට කරන්නේ? අවවාදද? උපස්ථාන. ඔබ වහන්සේ තුළ සැඟවිලා ඉන්න ඒ රාහත් බෝධිය ඔබ වහන්සේට අවබෝධ කරලා දෙන්න. ඒ රාහතන් වහන්සේට මම උපස්ථාන කරනවා. සතර මහා භූතයත් ඔබ වහන්සේට උපස්ථාන කරනවා. ඔබ වහන්සේට එක තීරණයක් ඔබ වහන්සේ වැරදව වටා ගන්න සමහරලාට. මිනිස්සු බයිනවා නෙමෙයි. ඒ රාහතා මන් තුළ මම තාම නිවිලා නැහැ කියන එක මිනිස්සු මට අඟවනවා. මිනිස්සු දොස් කියනවා නෙමෙයි, මම නිවිලා නැහැ, තාම කැළඹෙනවා, මට තරහා යනවා. මගේ ද්වේෂයේ මිනිස්සු මට හඳුන්වලා දෙනවා. ඒ සතරමා භූතිය හැවිල්ලා මේ සතරමා භූතය නිවැරදි කරනවා, හඳුන්වලා දෙනවා, මාව මට තේරුම් කරලා දෙනවා. මගේ චරිතය මට තේරිලා නැහැ, ඒක ඒගොල්ලෝ විස්තර කරන මේ ඔබ වහන්සේගේ චරිතය නිවැරදි කරගන්න ඕනේ. නිවැරදි කරගෙන ඉතර වෙන්න ගැටෙනවා නම් අපට ගාලා පායට යන්න. ඒකත් ඒ සතරමා භූතය කියනවා. මේක විස්තර ධර්මතාවය. සත්ව ස්වභාවේ නාම රූප වලින් දකින්න එපා. මේක පණිවිඩයක්. පණිවිඩයක් වශයෙන් දකින්න මේ අමතරම තියෙන ইনফরমේෂන් තොරතුරු. පැහැදිලි කරගන්න සරණ. විවේක ගන්න. උගන්සලා තයිදන්න විවේක ගන්න යන්නේ. අරුණාකන විවේකයෙන් ඉන්නේ ඉරියව් කියන්න පුළුවන්. මගේ ගුරුවරයා ආශ්‍රමේ ඉන්නකොට එක දවසක් එක පණිවිඩය සාකච්ඡා කළා. මේ ලෝකේ අපට කවුරුත්ම නැහැ. අම්මලා තාත්තලා සහෝදරයෝ සහෝදරියෝ මේ කියන ඥාතියෝ මිත්‍රයෝ කවුරුත්ම නැහැ. ඒවා අපි ගොඩනගාගත්ත බැඳීමක් ඒවා. මේ බැඳීම තියෙන තාක් කල් ඒවලු ඉන්නවා. බැඳීම නැති දාට ඒගොල්ලෝ පොළු අරගෙන කැටි අරගෙන මන්න අරගෙන අපේ පස්සෙන් පන්නනවා. තාත්තම පොළු අරගෙන පන්නනවා. තාත්තා පොලිසියට න පුතාට විරුද්ධ. මොකද අර බැඳීම කැඩුණලු. අම්මගේ දොරකඩටවත් ගන්නලු. ලේලිට පයින් ගන්නලු. පුතාට කන පැලෙන්න ගන්නලු. දෙන්නම ඉලවනලු. මොකද කිව්වම අර බැඳීම ගියාලු. පුදුම වැඩි. අයියා මල්ලිව පෙන්නන්න බැරිලු. ලොකු තාත්තා ඒ පක්පා ගන්නවත් බෑ. පුදුම වැඩි. එතකොට අපට තේරුණා මේ ලෝකේ ඇත්ත තමයි. මේ ලෝකේ කවුරුත් අපට නැහැ. බැඳීම නිසා අපි හදාගත්ත දේවල් මේවා. ඒ බැඳීම තියෙනකන් තමයි මේ ඔක්කොම. ලොකු දුවට දෙන්න ඕන ඉඩම පොඩි දුවට දුන්නාම ලොකු දුව ඇල්වතුරක් දෙන්නේ නැහැ තාත්තට අම්මට. පොඩි දුවට දෙන්න ඕනේ දේ ලොකු දුවට දුන්නාම පොඩි දුව ඌණියම් කරනවා. අම්මා තාත්තගේ අංශ භාගය දෙන කකුල් ඇඹරිලා ඇයි? එහෙම තමයි දු. ඒ බැඳීම් තියෙන කාලේ විතරනේ ඔක්කොම තියෙන්නේ. නැත්තම් මොකවත් නැල්ලු. හැමෝගේම ඇව්වා තමන්ට තමන්වත් නැහැ කියලා කි විශ්වාසද? ඔව්. ඔබ වහන්සේට ඔව් මට මමවත් නැහැ. අන්තිමට තමයි මම ඉන්නේ ලිස්ට් එකේ. මාව කෙරවල් මං නිකන් එපා කරපු මිනිස්සෙක් වගේ මාව අන්තිමට තියලා තියෙනවා. ඔබ වහන්සේට ඔබ වහන්සේ නැහැ නේද ස්වාමීනි? නැති කෙනාට මම ඉන්නවා. ආ ඔව් මං කිව්වේ මේක වෙනත් එකක් කියලා. ඉතත මට ඉස්සරහ එන්න කිව්වා. සේරම කට්ටිය කියනවා මට මමවත් නැහැ කියලා ඔබ වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා. ඇයි ඉන්නේ? අර නැති එකාට මම ඉන්නවා. ඒ නැති එකා තේරුම් ගන්නකම් මම ඌව නඩත්තු කරනවා. ඌ වෙනුවෙන් මම ලස්සන වෙනවා, කොණ්ඩේ පීරනවා, හැමදේම කරනවා. නැති එකා කවදද මම තේරුම් ගන්නේ? එදාට මම නැති වෙනවා. එතකම් මම ඉන්නවා සානා. එහෙනම් ඕගොල්ලන්ට ඕගොල්ලෝ ඉන්නවා. අද පාඩම ඉවරයි. දැක්කද ඒ දැකපු විදි? තුනමාරයි මට ඒ කාලේ වයස. ආශ්‍රමේ පළවෙනි අවුරුද්දේ ඉවරලා දෙවෙනි අවුරුද්දේ භාගය. එදා මන් තේරුම් ගත්තා මේ ලෝකේ තමන්ට තමන්වත් නැහැ. නමුත් ඒක දැනගත්තේ නැත්තම් අර නැති එක අඳුනගත්තේ නැත්තම් එයාව මං ප්‍රත්‍යක්ෂ කරන අවබෝධ කරන මොහොත දක්වා ඒ නැති එක වෙනුවෙන් මම ඉන්නවා. ඔබ වහන්සේත් එතන තමයි ඉන්නේ. මම එතනින් බේරුණා. ඔබ වහන්සේ එතන ඉන්නේ. ඔබ වහන්සේ බේරලා මගේ ළඟට එන්න. අපි දෙන්න එකම තැන ඉන්නේ. පැදිලිද? ඇති වෙන්නයි බය වෙන්න ඕනේ. මක් නිසාද ඇති වෙන දේ කවදරි නැති කරන්න මං නඟලන්න ඕන නිසා, වෙහෙසෙන්න ඕන නිසා. ඇති වෙන්න බය වෙන්න, නැති වෙන්න බය වෙන්න අවශ්‍ය නැහැ.
නැතිවීමෙන් සියල්ල නිමා වෙනවා නම් කෙරවල වෙනවා නම් අවසන් වෙනවා නම් කුමක් නිසා නැතිවීම නිසා චකිත වෙමුද බය වෙමුද බීතියටපත් වෙමුද නැතිවීම යහපතකි ඇතිවීමයි අයහපත ඒ නිදාස වීම ඊට වඩා භයංකර වන නිසා නැතිවීමට කැමති වෙන්න නැතිවීමට ප්‍රිය වෙන්න නැතිවීමට ලං වෙන්න නැති වෙලාම යන්න ඇතිවීමට බය වෙන්න නැත් ඇතිවීමට අප්‍රිය වෙන්න පුළුවන් තරම් දුරස් වෙන්න හේතුව ඒ නිසා නැවත නැවත ඉපදීම නිර්මාණය වෙන නිසා කෙරවස්